කරන්න melody pattern exercises මම ඔයාලට කලින් C major scale එකේ mini patterns දෙකක් කියලා දුන්නා ඉතින් ඒ mini patterns දෙක වතාවක් බලලා ඒ පිළිබඳව අවබෝධයක් නැතිනම් ඒ වීඩියෝ එකට අදාළ link එක description එකේ තියෙනවා වීඩියෝ දෙකක් ඒ වීඩියෝ දෙක බලලා ඒ patterns දෙක ආරෝහණ අවරෝහණ වාදනය කරන්න ඔයාලට මේ වෙද්දී පුළුවන්කම තියෙන්න ඕනේ ඉතින් අද අපි කතා කරන්නේ melodic patterns එහෙම නැත්නම් කිසියම් රිද්මයානුකූල රටාවකට ස්වර වාදනයට හුරු වීම තමයි අපි කරන්නේ මොකද සින්දුවක් වාදනය කරනවා කියලා අපි කරන්නේ ස්වර රටාවක් melodic pattern එකක් play කරන එක. ඉතින් basic melodic patterns කීපයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ අපිට lead guitar සින්දු වලට යන්න පුළුවන්. ඉතින් ඊට කලින් lead guitar එකේ melody එක අතට හුරු වෙන්න මේ melodic patterns අනිවාර්යයෙන්ම ඕනම lead guitar වාදක ශිල්පියෙක් ආධුනික මට්ටමේදී නැත්තම් බිග්ිනර්ස් ලෙවල් එකේදී ඉගෙන ගන්න එක අනිවාර්යයි. අපි ලෙසන් එකට යමු. මේකෙදී ඔයා මතක තියාගන්න ඕනේ ඔයාගේ ගිටාර් එක හරියට ටියුන් කරන්න. ගිටාර් එක ටියුන් කරන වීඩියෝ කාට බලන්න පුළුවන් බැලුවේ නැත්නම් ගිටාර් එක අනිවාර්යෙන් ටියුන් කරන්න. මොකද ගිටාර් එක ටියුන් කරේ නැත්නම් මේ මෙලඩික් පැටර්න්ස් පුරුදු වෙද්දී මේ C major ස්කේල් එක හරි වේවා වෙනත් ඕනෑම ස්කේල් එකක් හෝ වේවා ඕනෑම පැටර්න් එකක් ප්‍රැක්ටිස් කරද්දී ඔයාලා නිතරම ගිටාර් එකේ මොන දේ ප්‍රැක්ටිස් කරත් ගිටාර් එක ටියුන් කරන්න. මොකද ගිටාර් එක ටියුන් කරේ නැත්නම් ඔයාගේ ඉයරින් ස්කිල්ස් හරියට ඩෙවලොප් වෙන්නේ නැහැ. ඔයාගේ ෆින්ගරින් ස්කිල්ස් ඩෙවලොප් වුණාට වැඩක් නැහැ. ඒ ෆින්ගර් එක එතන තියද්දී ඇඟිල්ල එතන තියද්දී නිකුත් වෙන සද්දෙට මේ සවුන්ඩ් එකට ඔයාගේ කන අනුක්‍රමයෙන් හුරු වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට අපේ ඉයරින් ස්කිල්ස් ඩෙවලොප් කරගන්න එක ලොකු උදව්වක් වෙනවා. ඉතින් මුල් කාලේ ඉඳලම ගිටාර් එක ඔයා හරියට ටියුන් කරන්නේ නැතුව පුරුදු වුණොත් ඔයාට ඒ චාන්ස් එක නැති වෙන්න පුළුවන්. ඔයාගේ කන හරියට හුරු කරගැනීමේ මූලික පදනම ඔයාට එතනදී නැති වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ගිටාර් එක ටියුන් කරන්න. ඒක තමයි මුලින්ම කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ මෙට්‍රොනෝම් එක ගන්න. ඔයාගේ මෙට්‍රොනෝම් එක මේකෙදි ගොඩක් වැදගත් වෙනවා. මෙට්‍රොනෝම් එක ඔන් කරලා ඒක අනුව තමයි අපි මේ ඔක්කොම එක්සර්සයිස් ප්‍රැක්ටිස් කරන්නේ මේ වීඩියෝ එකේ. ඔයාට මේ ප්‍රැක්ටිස් සෙෂන් එකට අදාළ නොටේෂන්ස් නෝට්ස් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකේ මම දාලා තිනවා. ඒ ලින්ක් එකට ගිහිල්ලා ඒක ඉමේජ් එක ඉමේජ් ෆයිල් එක JPG හරි PNG හරි ඉමේජ් එකක් ඇති ඒක ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම සරිගම පද නිසා C D E F G A B මේ විදිහට මම දාලා තිනවා. ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. රයිට්. එහෙනම් අපි අපේ ලෙසන් එකට යමු. අපි ඉන්නේ ස්ටෑන්ඩඩ් ටියුනින් එකේ. එතකොට ඔයාගේ ගිටාර් එක සම්මත ආකාරයට ටියුන් කරගන්න. ඒක ඉඳන් තමයි අපි ප්ලේ කරන්නේ. ඉතින් මගේ මීට කලින් දාලා තියෙන C major scale mini pattern 1 mini box pattern 2 කියන වීඩියෝස් දෙක ඔයා බලලා ඒ ස්කේල් pattern දෙක ප්‍රැක්ටිස් කරේ නැතිනම් අනිවාර්යයෙන්ම මේ patterns දෙක ප්‍රැක්ටිස් කරන්න. මොකද මේ patterns දෙකෙන් ඔයාලගේ අත හුරු කරන්නේ C major scale එක ප්ලේ කරන්න විතරක් නෙවෙයි. එනිසා මේ patterns දෙක ගොඩක් වැදගත්. මේ patterns දෙක පාවිච්චි කරලා ඉදිරියේදී මම කියලා දෙන්නම් ඔයාලට ඕනම major scale එක ප්ලේ කරන්න පුළුවන්. ඊටම පහසුයි. right පළවෙනි exercise එකට අපි යමු. ඔයාගේ metronome එක ready කරගන්න. මගේ metronome එක මම ලෑස්ති කරලා තියන් ඉන්නේ. මගේ metronome එක on කරලා ඒක BPM value එක අංක 60 කියන එකට set කරන්න. metronome එක පිළිබඳ දන්නේ නැති අය ඉක්මනටම metronome video එක බලලා තමාගේ metronome එක ලෑස්ති කරගන්න. අපිට මුලින්ම තියෙන්නේ අපි පළවෙනියට පාවිච්චි කරපු melodic pattern එක. එහෙම නැත්නම් සරිගම පද නිසා කියන එක ආරෝහණ අවරෝහණ වාදනය කරන්න. ඒකෙදි කොටස් 4කට මේ පළවෙනි exercise එක බෙදෙනවා. මේ lesson series එකේ මේ වීඩියෝ එකට අදාළ lesson එක ඔයා ඉගෙන ගන්න ඉදදී මේ practical session එක කරද්දී ඉතාම වැදගත් ඔයා අනිවාර්යෙන් pick එකක් පාවිච්චි කරන්න. මොකද pick එකක් පාවිච්චි කරන්නේ නැතුව මේ exercise මුකුත් කරන්න එපා. මේ lead guitar lesson series එකේ දිගටම අපි pick එකක් පාවිච්චි කරනවා. pick එකක් පාවිච්චි කරන්නේ නැතුව play කරන style එකක් ගැන නෙමෙයි අපි මේකෙදි ඉගෙන ගන්නේ. ඒක classical guitar කියලා වෙනම section එකක්. ඒක වෙනම අධ්‍යයනය කරන්න ඕන section එකක්. මේකෙදි අපි ඉගෙන ගන්නේ basic lead guitar එක සාමාන්‍ය විදියට කොහොමද play කරන්නේ කියන එක. සහ මේකෙදි පාවිච්චි කරන්න පිකින් ස්ටයිල් එක ඕල්ටර්නේටිව් පිකින් මාරුවෙන් මාරුවට උඩට පහළට පිකින් කරන එක තමයි අපි කරන්නේ. වෙන පිකින් ස්ටයිල්ස් මේකෙදි පාවිච්චි කරන්නේ නැහැ. බේසික් ෆින්ගර් එක්සර්සයිසස් ඔයාලා තාම කරලා ඇඟිලි ටික හුරු කරගෙන නැත්නම් මේ එක්සර්සයිස් එකට එන්න කලින් බේසික් ෆින්ගර් එක්සර්සයිස් වීඩියෝ දෙකක් දාලා තිනවා. ඒ දෙකේ විදියට ෆ්‍රෙඩ් බෝඩ් එකට ඇඟිලි ටික මුලින්ම හුරු කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට මේ ස්ටෙප් එකට එන්න තියෙන්නේ. රයිට්. නම් පළවෙනි එකේ අපි බලමු මෙට්‍රොනෝම් එක අංක 60 කියන වැලියු එකෙන් සෙට් කරලා ඊට පස්සේ ටික ටික වැඩි කරන එක තමයි අපි කරන්නේ. මුලින්ම අංක 60 කියන වැලියු එකෙන් අපි පටන් අරන් 70 80 90 100 120
එමෙමෙම 10 10 වැඩි කර කර ප්‍රැක්ටිස් කරන වේගය වැඩි කරන එක තමයි අපි කරන්නේ මම මුලින්ම වට මේ අංක 60 කියන එකට දාලා පළවෙනි එක්සයිස් එක ටිකක් විශේෂයි මගේ මෙට්‍රොනෝම එක මම අංක 60ට සෙට් කරනවා අපි මුලින්ම බලමු ලෝව ඔක්ටේව් පොසිෂන් එක ඊළඟට මිඩල් ඔක්ටේව් පොසිෂන් එකක් දුන්නා ඒකට අපි ඊළඟට යමු මුලින්ම අපි ලෝව ඔක්ටේව් පොසිෂන් එකට අදාළව මේ අපි ඉගෙන ගන්න මෙලඩික් පැටර්න්ස් 14ක් මම ඔයාලට මේ වීඩියෝ එකේ උගන්වනවා ඒ 14ම අපි මුලින්ම ලෝව ඔක්ටේව් පොසිෂන් එකේ ප්ලේ කරන්නේ කොහොමද කියලා බලමු රයිට් 2 3 4 1 2 3 4 right පළවෙනි එක්සර්සයිස් එක ඊළඟට මෙට්‍රොනෝම එකේ BPM වැලියු එක වෙනස් කරන්නේ නැතුව එක ක්ලික් එකකදී නෝට්ස් දෙකක් ප්ලේ වෙන විදියට C C D D E E විදියට අපි දෙක දෙක ප්ලේ කරනවා එක නෝට් එකක් දෙවතාවක් ප්ලේ කරන ක්‍රමය අපි බලන්නේ C C C D D D E E E එහම තුන ගානේ නෝට්ස් ප්ලේ කරන එක එක්සර්සයිස් එකම නෝට්ස් 4ක් ස්පීඩ් එක තවත් ටිකක් වැඩි වෙනවා BPM වැලියු එක අංක 60මයි තියෙන්නේ 4 වතාවක් ඩවුන් අප් ඩවුන් අප් ඩවුන් අප් ඩවුන් අප් විදියට එකම නෝට් එක 4 පාරක් ප්ලේ කරනවා පටන් ගමු 1 2 3 4 දිගටම ඔයාට මේක හරියට වර්ධින් නැතුව ප්ලේ කරන්න පුළුවන් වෙනකන් මුලින් මේ පළවෙනි පැටර්න්ස් 4 ප්‍රැක්ටිස් කරන්න ඊට පස්සේ ටික ටික වේගෙ වැඩි කරලා BPM වැලියු එක 120 කියන වැලියු එකට වෙනකන් පළවෙනි ස්ටේජ් එකේදී ප්‍රැක්ටිස් කරන්න රයිට් අපි බලමු එහෙනම් පස්වෙනි එක්සර්සයිස් එක BPM වැලියු එක අංක 60 කියන වැලියු එකෙන් මම සෙට් කරන්න හයිවෙනි පැටර්න් එකට අපි දානවා 3-4 බීට් එක. ඔයාලට කැමති බීට් එකක් පාවිච්චි කරන්න පුළුවන් ගැලපෙන එකක්. මම මේකෙදි රෙකමන්ඩ් කරන්නේ 3-4 බීට් එක. හයිවෙනි එක්සර්සයිස් එකට 3-4 බීට් එක දැම්මම නම් ටිකක් ලේසි. 1 2 3 1 2 3. එක 6 BPM වැලියු එක අංක 60න් පටන් අරගෙන ප්‍රැක්ටිස් කරන්න. ඒ ස්පීඩ් එක වැඩි කරද්දී ඔයාලට ඒක රටාව අතට අහුවේවි.